දවස්වල අපි ගොඩාක් සීලය ගැන සාකච්ඡා කළා. සීලයට විශේෂ වටිනාකමක් දුන්නා. සීලේ විශේෂ මූලධර්ම කීපයක් තියෙනවා. ඒක දැනගත්තොත් ගොඩක් වටිනවා. සිල් රකින්න කෙනෙකුට එයා දන්නේ නැතුව සිල් මානසිකත්වය දෙනවා. ඒකට සිල් ලෙඩ කියලා. අර මානසික ලෙඩ වගේ සිල් ලෙඩ තියෙනවා. හොඳට සිල් රකින්න දුකලවත් පචිතාවත් සංගාදිශේෂේ ඔක්කොම අකුරට රකින්නවා. කිසිම අවතක් නැත් කිසිම සීලයක් ඇදෙන්න හරියටම රකින්නවා. බුදුහාමුදුරුවෝ බලනකොට බුදුහාමුදුරන්ගේ සිල් අඩු වගේ පේනවා යට. මාර වැඩේනේ. ඒක සිල් ලෙඩක් ඒක. ගෞතම බුදුහාමුදුරන්ගේ ටික සංවරකම මදි වාගෙනේ. එහෙම දැනෙනවා යට. එයා ළඟින් ආන්දරන්න කියන අපේ බුදුහාමුදුරු තමයි ටික සංවර වෙන්න කියනකොට ටික පිළිවෙල නෑ වාගේ. ඇයි? ඒ මානසික ලෙඩක්. ලෙඩක්. එහෙම ලෙඩක් ඇතිච්ච කෙනෙක් හිටියා. එයාගේ නම තමයි හැමෝම දන්නවා ඇති. දේවදත්ත තෙරුන්වහන්සේ. භාග්‍යවතුන් මේ මේ ශාසනයෙන් ටිකක් සිල්ලේම ටිකක් මදි. පිළිවෙල නැහැ. පින්ඩපාතේ යන්න ඕනේ අනිවාර්යෙන්. පින්ඩපාත දාණය යැපෙන්න ඕනේ. එක වේලක් වළඳන්න ඕනේ. තුන් සිවුරයි පාත්‍රය හැරෙන්න වෙන දේවල් තියාගන්න බෑ. අල්පේච්ච වෙන්න ඕනේ, උදකලා වෙන්න ඕනේ, මස් මාංශ වළඳන්න බෑ, දායකයෝ නඩත්තු කරන්න බෑ. මෙන්න මේම ප්‍රතිපත්ති කීපයක් කියනවා. මම ආන්න කැමති ලෞතර තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා මේම ප්‍රතිපත්ති ටික කියනවා කියන්නේ ප්‍රතිපත්ති දැනටමත් නැහැ කින්දන්නේ. තියනවා නම් ඇවිල්ලා නැහනේ. එහාට පේනවලු ඒව මෙතන නැහැ කියලා. ලෞතර තථාගතයන් වහන්සේ පින්ඩපාති තමයිලු වඩින්නේ. උන්වහන්සේ තුන් ජීවිතෙක තමයි වාසය කරන්න අපි දකින්නෝනේ. චීවරයේ භාග්‍යතුන් වහන්සේ දෝණය කරලා වේලෙන්ද දාලා අන්දනේ සිවුර වාගේ භාගයක් අරගෙන උඩින් පොරවගෙන වේලනකම් ගහක්කට වැඩ හිටියයි කියලා. ඒතර බුදුහාමුදුරන්ට තමතර සිවුරු කටලා තිබුණා නෑනේ. ඇයි ඒ මාන්නේ? හොඳටම දන්නවනේ ලෞතර තථාගතයන් වහන්සේගේ ඒ නිර්මලත්වය. ඒ කියන්නේ යා සිල්වත් නිසා යාට ලෙඩක් ඇවිල්ලා තිනවා අනිත් අය ඔක්කොම සිල් නඩුයි කියලා. ලෞතර තථාගතයන් වහන්සේගේ සීලේ ප්‍රශ්නයක් කියලා යාට දැනෙනවා. එන්න බුදුහාමුදුරන්ට එයා ප්‍රතිපත්ති උගන්වනවා මෙන්න මේ මෙන්න ඕනේ සාසනේ. හැමෝම මේ විදිහටින් වාග්යතුන්ද නැත්තම් මේක හරියන්නේ මේක සිල් මදි. අපේ ජීවිතවලත් ඕනවට වඩා සිල් රකින්න ගියාම සිල් මානසික ලෙඩ ඒ වගේම සිල් දුෂ්ටි අපි තුල ඇති වෙන්න පුළුවන්. සිල් චරිත නිර්මාණය වෙන්න පුළුවන්. ඒ චරිතය සමාජයේ වාසයකට වික්ෂු සමාජයේ වාසයට සුදුසු නැති වෙන්න පුළුවන්. හැමෝම අපි සිල් වෙනවා කියලා කියනවා. මොකද සංවර වෙන්න. ඔබන්ස මොකද කතා කරන්නේ? කට පියා ගන්න. මාර වැඩි උන්වන්ස ආපුලිනේ හැමෝගෙන් සිල් අදනවලු. ඒ සිල් චරිතය අර වික්ෂු සමාජයට උරුත්තු දෙන්නේ. මොකද උන්වන්ස හිටගෙන මාර ඉඳගෙන ඉන්නේ උන්වන්ස ඇයි ඉඳගෙන කියලා නැගිට්ටාම දැන් ගන්න හිටගෙන ඉන්නේ කියලා. ඉන්න කමයක් නම් නැසේ එක කකුලෙන් ඉඳගෙන ඉන්නවා. මොකද වාන්තර මානසික ලඩක් තියනවාද? එක කකුලෙන් ඉඳක් බෑ. ඉඳගෙන ඉඳක් බෑ ඉඳගෙන ඉඳක් බෑ. උනාසේ ගත්ත පත්තරේ ගියා. සිල් හාමුදුරුවත් එක බෑ. මානකම කරන්න බෑ. ඒක අර සිල් චරිත නිර්මාණය වුණාම අපිට ඒ වගේ දුෂ්ටි එන්න පුළුවන්. ඕගෙම අඩුපාඩු පේනවා. ඒ අඩුපාඩු නෙමෙයි. කවුද කිව්වේ බිම පත්තරේලල වැඩින්නේ අඩුපාඩුවක් කියලා? ඉඳගෙන ඉන්නේ අඩුපාඩු කියලා කවුද කිව්වේ? නිදාසෙ උදකලා වෙන්නේ අඩුපාඩු කියලා කවුද කිව්වේ? කවුරුත් කිව්වේ නැහැ. උන්නාන්සේට පේනවා අඩුපාඩු කියලා. එහෙම අඩුපාඩු කියලා කියන්නේ සිල් චරිත. සිල් චරිත නිර්මාණය වුණාම ඒ සීල චරිතයට කිසිම වික්ෂුවක් පොරොත්තු දෙන්නේ නැහැ. ආරණ්‍යයක් පොරොත්තු දෙන්නේ නැහැ. සමාජයක් පොරොත්තු දෙන්නේ නැහැ. ඔක්කොම හෙලා දකින්නවා. සිල් මාන්නේ ඇති වුණා. තමන්ට වඩා ශ්‍රේෂ්ඨෙක් නැහැ, జగතෙක් නැහැ, සිල්වතෙක් නැහැ. මේ විදිහට අනිත් ඔක්කොම කට්ටිය එලා දකින්න අවතක්සේරු කරනවා. ඒකත් මානසික ලෙඩක්. ඒකට කියනවා psychologically disorder කියලා කියනවා. psycho disorder ඒවා. මානසික ලෙඩ. එතකොට මේ සීලය ප්‍රගුණ කරනකොට, සිල් පාරමී පුරනකොට ඒ බෝධිසත්වෙක් සීලය හරියට දැක්කේ නැත්නම් සීලය හරියට ස්පර්ශ කරේ නැත්නම් මෙවැනි මානසික ආතති වලට රෝග වලට ගොදුරු වෙන්න පුළුවන්. එහෙම වුණොත් මොකද වෙන්නේ? එයා ජීවිත කාලෙම සීලය සම්බන්ධයෙන් මානසික ලෙඩකින් තමයි වාසය කරන්නේ. එයා රෝගියෙක්.
අපේ ජීවිතවල අනිත් අය අපිට වඩා සිල්වත් කියලා පෙනෙන්නත් බෑ. මේ ලෝකේ මම තමයි දුස්සීලම මිනිසයයි කියලා අපිව අපි එලා දකින්නත් බෑ. ඒ දෙක තුලම මානසික ලෙඩ දෙකක් තියෙනවා. මේ සිල් මූල ධර්ම මේවා දැනගන්න ඕනේ. නැත්තම් දන්නේම නැහැ සිල් පාරමී පුරන්න ගිහලා නවතින්නේ අම්ගොඩ නැත්තම් මුල් ඒරියාවේ. ආන්දර නිසා ටක් ගාලා ඒගලන්ට ඇඩ්මිෂන් දෙනවා. බාර ගන්නවා. ඉතින් පොඩි දඟලක් දාලා ගැටක් ගාලා තියෙනවා. කඩාගෙන ගියොත් එහෙම සිල් දෙන්න කාට හරි. එහෙම වෙනවා. මෝචරේ මිනිස්සු හරි සිල්වත් කියලා දේශනාවක් කරන්න පටන් ගන්නවා. දොස්තර මාතුරු මේ නර්ස්ලා කිසිම කෙනෙක් රසිල් නැහැ කියලා බනින්න පටන් ගන්නවා. ඔළුව අවුල්. එහෙනම් මේ සීලය කියන්නේ දාහණය කියන්නේ මේ හැම පාරමිතා තුළම මූල ධර්මයක් තියෙන එක තේරුම් ගත්තේ නැත්නම් පාරමිතාව කන පිට යන්න පුළුවන්. සමහර අය ඉන්නවා මේ දාන පාරමී කියලා හැමදේම දන් දීලා දන් දීලා දැන් පාරේ ඉඳා බනවා. හොඳ ලස්සනට ඉන්නවා නිකන් පෑපත් වෙනමකුත් තියෙනවා. කියන තරම් එච්චර අඩුපාඩුත් නැහැ. ඒක සරල නවත්තලා ඇරුවා මේ අම්මේ ඉල්ලගෙන කන්නේයි. ස්වාමීන් වහන්සේ ඉතින් කුසල් ඕනේ තින් ඕනේ කියලා ඔක්කොම දුන්නා. අන්තිමට දිවිච්ච ගේත් ලේලිටයි බෑනටයි කට්ටට බෙදලා දුන්නා. ස්වාමීන් පොත්වල දිවිච්ච ටිකක් දුන්නා. දැන් වතුර ටිකක්වත් දෙන්න කෙනෙකුත් නැහැ. පින් ටික තියෙනවා පින් කන්න බෑනේ ස්වාමීන් වහන්සේ. ඒක ඉල්ලගෙන කන්න කියලා කිව්වා. එදා තමයි මම දැනගත්තේ අර වැඩිපුර තියෙන ටික අත්තරින්න ඕනේ. නිවනට බාධක තියෙන ටික අත්තරින්න ඕනේ. අවශ්‍ය නැති දේ අත්තරින්න ඕනේ. පුදුම වැඩ අත්‍යවශ්‍ය දේ උණු අත්තරලා. අර ඕනකට වඩා අත්තරිනවා කියලා කියන්නේ. පරිතිටම ගිහලා අන්තිටම ගිහිල්ලා. ඒ වගේ මේ දාන පාරමී පුරණ කට්ටියටත් ඒ වගේ මානසික ප්‍රශ්න ඇවිල්ලා අන්ත අසරණ වෙච්ච අවස්ථාවක් තියෙනවා. එනම මේ දසපාරමී පුරණ බෝධිසත්වරු විශේෂයෙන්ම දැනගන්න ඕනේ ඒ පාරමී පිරෙනකොට පාරමී විතරයි පිරෙන්න ඕනේ. මම පාරට බහින්න බෑ. මම පාරට බහගින පාරමී පිරෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. මාර්ග බලපත්‍ර ගන්න වෙනවා. පාර පුරා ඇවිදලා ඉතින් ඉල්ලා ගන්න බෑනේ. මාර්ග බලපත්‍රයකුත් එක්ක තමයි යන්න වෙන්නේ පාරට. ඒ නිසා සිල් පාරමී පුරනකොට තව කෙනෙක්ගේ සීලයක් අපේලා දකින්න අනේ වික්ෂුන් වහන්සේ සිල් නැහැ. මේ ස්වාමීන් වහන්සේනේ හරි අසංවරයි. එහෙම අපිට දැනෙනවන් ටක් ගාලා දැනගන්න මන් තුල දැන් දෝෂයක් ඇති වෙගෙන එන්නේ. මගේ සීලයට වටිනාකම වැඩි වෙලා සිල් නැති අයව දැන් මං එලා දකිනවා. මම ගැටෙනවා. මම සීලේ වටිනාකමත් එක්ක මාන්නයක් නඩත්තු කරනවා. දැන් මේ ප්‍රශ්න අපිට අඳුර ගන්න පුළුවන් නම් නිවැරදි කර ගන්න පුළුවන් නේ. මම සිල්වත් උන්නාසෙත් සිල්වත් නැහැනේ කිසිම සීලයක් නැහැ. උන්නාසෙ සිල්වත්. කවදරි උන්නාසෙ උන්නාසෙගේ සීලය අඳුරගෙන අඩුපාඩු ටික ඔක්කොම ඇදුවාම උන්නාසෙගේ සීලය පේනවා. දුර්වලකම් අඩුපාඩු වැඩි නිසා සීලය පේන්නේ නැහැ. උන්නාසෙ සිල්වත්. ඒකනේ මිනිසක් බවටයි ලිපදුනේ. කුසල් පින්වත් ඕන තරම් තියෙනවා. අකුසල් වැඩි නිසා ක්‍රියාකාරීත්වය තුළ තියෙන අසංවරකම වැඩි නිසා සිල් පේන්නේ නැහැ. ඒ ටික ඇදුවාම සිල් පේනවා. එහෙනම් උන්නාසෙ සිල්වත්. මම සිල්ව ලෝකෙ ඔක්කොම සිල්වත්. එහෙම ඉතන නිසා මිනිස්සු ඔක්කොම මට සිල්වත් කියලා කියනවා. අපේ පාරමී පුරනකොට ඒ පාරමී වල තියෙන දෝෂ නිවැරදිව දැකලා ඒවා නිවැරදි කරලා මානසිකව අසනීපවලට ලෙඩරෝගවලට පත් වෙන්නේ නැතුව ගොදුරු වෙන්නේ නැතුව නිරෝගිමත් මනසින් යුක්තව අපි සිල් දක්වකින්න ඕනේ. ලෝකේ කිසිම කෙනෙක් දුස්සීලයි කියලා කියන්නෙත් නැහැ. ඒගොල්ලෝ අපට වඩා සීලෙන් අඩුයි කියලා අපි කියන්නෙත් නැහැ. මේ අය අසත්පුරුසයි කියලා එලා දකින්නෙත් නැහැ. ඇසුරු කරන්නේ නැතුව ඈත් වෙන්නෙත් නැහැ. ඒ අයට තමයි සාසනේ. 84000 රහතන් වහන්සේලාට නෙමෙයි දුස්සීලයන්ට. ඒ නිසා ලෝකයන් ඕම පාරමී පුරනවා. ඒ අය කවදරි දවසක ඒවා අදා ගන්නවා. කවදරි දවසක ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරන බෝධිය පිරිනිවන් පානවා. ඒ අයගේ ගමන ඒකට යනවා. අපේ ගමන අපි යනවා. මම සිල්වත් වෙන්න ඕන නිසා සිල් පුරනවා මිසක් එයාට වඩා සිල්වත් වෙන්න සිල් පුරන්නේ නැහැ. මට සසර දුකයි. ඒ නිසා මම හැමදේම අත්හරිනවා මගේ විමුක්තිය පිණිස. එහෙම නැත්නම් එයාට වඩා ලොකු විමානයක් ලොකු දිව්‍ය ලෝකෙට හොඳ දිව්‍ය ලෝකෙට යන්න එහෙම දන් දෙන්නේ නැහැ. ඒක මානසික ලෙඩක්. පින් ඕන නිසා කුසල් ඕන නිසා පින් කුසල් කරගන්නවා.
ප්‍රසිද්ධියට ගෞරවයට මිනිසුන්ට දෙන්න කරන්නේ. ඒක මානසික ලෙඩක්. මිනිසුන්ට මාරවඩේ පරිප්පුයි බදේ උයල ආන්දරන්ට දෙන්නත් ලවුඩ් ස්පීකර් බඳිනුන ගයි. බැඳලා අද අපේ දාන දවස ගම් වාසීන් ඔක්කොම මෙහෙම කරනවා. අසුවල් මැරිච්ච කෙනාට බිම් පිනිස, මෙසුවල් මැරිච්ච කෙනාට බිම් පිනිස. අසුවලා බෙල්ලේ වැලදාගත්තා. 1980 ගණන් වල එයාට බිම් පිනිස කියලා එන හැල්ලක් කියලා අර පරිප්පුයි බදේ බෙදනවා. පරිප්පුයි බදේ පපඩණු හදන්න යට ගිහිල්ලා තියෙන රුපියල් 1500යි. ලවුඩ් ස්පීකරේ බැඳලා ඒ නඩත් වල කුලිය ගිහිල්ලා තියෙන රුපියල් 5000. 5000 පීදම් කරලා රුපියල් 1000කින් බත් විලා දන් දෙනවා. මොකද කියවම අර 10 වටිනාකමින් අර 5000යි. ප්‍රසිද්ධියට දන් දෙන කට්ටිය. මිනිසුන්ට පේන්න දන් මානසික ලෙඩවවා. මම කරපු හොඳ මම් පිටිපස්සේ කරත්ත රෝගියාගේ පන්නනවා නම් පරිසම් දෙනවා නම් මම කරන හැම එකක්ම මට සංසාරේ එකතු වෙනවා නම් ඉතින් මොකට ලවුඩ් ස්පීකර් දාල කෑ ගන්නේ? මානසික ලෙඩක් නේ. එහෙම කිව්වේ නැත්තම් බිම් කෙරෙන්නේ නැද්ද? බිම් අනුමෝදන් වෙන්නේ නැද්ද? මයික් එකෙම කියන්න ඕනද? ලෝකෙටම ඇඬ කෑ ගන්න ඕනද මේ බිම් කුසල්ල දෙන්න? මානසික ලෙඩ. අපේ පාරමිතාවල දසපාරමී පුරනකොට අනන්ත අප්‍රමාණ මෙවැනි දෝෂ දුර්වලකම් මතුවෙන්න පුළුවන්. නොදැනුවත් එවැනි දුර්වලකම් ඇති වෙලා මේ වෙනකොටත් පවතින පුළුවන්. ඒවා අඳුනාගෙන නිවැරදි කරගන්න පාරමී පුරන බෝධිසත්වරන්ට මානසික ලෙඩ තියෙන්න බෑ. එයා කායිකව මානසිකව අරිම පෑදිලි නිර්වල් මනසකින් ශරීර සෞඛ්‍යකින් යුක්ත වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි නිරෝධ සමාපත්තිය අපට ස්පර්ශ වෙන්නේ. අද ඉඳලා සියලුම ස්වාමීන් වහන්සේලා සිල් පාරමී පුරනකොට ඒ ධර්ම දේශනාවල තියෙන කර්ම කාරණා ගවේෂණය කරනකොට පුරුදු පුහුණු කරනකොට ස්පර්ශ වුණොත් මෙවැනි ගැටලු අඩුපාඩු දුර්වලකම් ඒවා දෙපාරක් හිතන්නේ නැතුව වහාම ඒක නිවැරදි කරගන්න ගුරු උපදේශ අරගෙන නිවැරදි කරන ක්‍රමවේද දැනගන්න ඒවා නිවැරදි කරගෙන නිරෝගීමත් වෙන්න.